හරි ඉතින් අද අපි බලමු මේ සුපිරි ස්ට්‍රෝබ් ලයිට් එක ගැන. ඉතින් ඔයගොල්ලෝ මේක දැකලත් ඇති මේ වෙනකොට ඇඩ්වර්ටයිස්මන්ට් වලින් එහෙම වාහන වල බයික් වල ඩ්‍රෝන්ස් වල වගේ සෙට් කරන්න පුළුවන් සුපිරි ෆ්ලෑෂින් ලයිට් එකක්. ඉතින් අපි ඒක ගැන කතා කරන කලින් පොඩි දැනුවත් කිරීමක් තියෙනවා. මේක තමයි අපි අන්තිම ඕපන් කරපු අපේ ස්ටෝ එක, මාර්ෂන් ස්ටෝ. මේක අපේ තියෙන්නේ ඔයාලා බලන්න පුළුවන් FB page එක. මේක ලින්ක් එක දාලා තියෙනවා පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ. නැත්නම් ඔයාලට Facebook එකේ, දැන් හැම ඔබගේ Facebook ඉන්නවා, Facebook එකේ search කරලා යන්න පුළුවන් මාර්ෂන් ස්ටෝ. ඉතින් මේක අපි ගොඩක් items sale කරන දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් අපේ channel එකේ වගේම මේකෙත් ගොඩක් items දාලා තියෙනවා. ඉතින් මේවා ඔයාලට බලලා කැමති නම් අපේ මිලදී ගන්න පුළුවන් හොඳ වක්කීමක් ඇතුව. ඉතින් ඒවත් බලන්න අපේ පේජ් එකට ලයික් එකක් දාලා සෙට් වෙන අපේ පේජ් එක ලින්ක් එක පල්ලෙහා දාලා තියනනම් ඒ වගේම ඉතින් ඒ වගේ මතක් කරන්න ඕන අපි අලුතෙන් අනවුස් කරලා තියෙන අපේ Telegram group එක, ඒකේ ලින්ක් එක පල්ලෙහා තියෙන ඒකට ඔයාලා join වෙන්න පුළුවන්. ඉතින් අද අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් මේක තමයි සුපිරි ස්ට්‍රෝබ් ලයිට් එක. ඔයාලා කියලා තියෙන කලින් කතා කරා වාහන වල බයික් වල වගේ ලස්සනට සෙට් කරන්න පුළුවන්, ඩ්‍රෝන්ස් වලට වගේ සෙට් කරන්න පුළුවන් සුපිරි ලයිට් එක. මේක මේ විදිහට තමයි ඉන්නේ. ඉතින් කියන්න මුලින්ම මේකත් අපි හරහා වඩ ගෙදරටම ගෙන ගන්න පුළුවන් හොඳ වක්කීමක් ඇතුව. ඉතින් ඒකටත් ඉතින් කෑෂ් ඔන් ඩිලිවර් ක්‍රමයට ඉතින් අපේ WhatsApp නම්බර් එක මේ වීඩියෝ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඒක හරහා අපිත් අපිව කන්ටැක්ට් කරගෙන මේක ලබා ගන්න පුළුවන් හොඳ වක්කීමක් ඇතුව. ඉතින් වැඩි කතා නැතුව ඕපන් කර බලමු. ඒ වගේම කියන්න අපේ page එකේ මේවා දාලා තියෙනවා. ඉතින් page එකට ගිහලා මේවා බලන්න පුළුවන්. මේ විදිහට තමයි අපේ ස්ට්‍රෝබ් ලයිට් එකේ ඉන්නේ පොඩි පොඩි ගෙජමටික්ස් ගොඩක් එතන තියෙනවා මේකේ. බලමු මේ විදිහට මේක තමයි තියෙන්නේ. මුලින්ම අපේ ස්ට්‍රෝබ් ලයිට් එක තමයි මේ විදිහට බලන්න පුළුවන් ඉන්නේ. අපි පොඩ්ඩක් එක පැත්තකින් ගියාන දේවල් මොනවද බලමු. ඉතින් අපිට මයික්‍රෝ USB කේබල් එකක් වදින මේක චාර්ජ් කරන්න. ඉතින් අපිට පොඩි user manual එකක් දීලා තියෙනවා. මේකත් අපිට කීවර් බලන්න පුළුවන්. මේකෙත් තියෙන මේක වැඩ ගන්න විස්තර ගැන තමයි ඉතින් මේ ලයිට් එක. ඉතින් ඒ වගේම අපිට පොඩි rubber bands දෙකක් දීලා තියෙනවා. ඒ වගේම හරිද ඔය දැකලා ඉතින් මේ වගේ පොඩි ඇලෙන මේ වාර සාමාන්‍ය සපත්තු වගේ තියෙන පොඩි මේකක් තියෙන්නේ. මේ වගේ අපිට ඇල්න මේක විදියට තමයි හදලා තියෙන මේක. ඉතින් මේක වැඩ ගන්න විදිහ කියන්න මේක අපිට පුළුවන් අපේ ලයිට් එකේ පිටිපස්ස එකක් කලවන්න. නැත්නම් දෙක මුණත් අලව ගන්න පුළුවන්. අලවල මේවා අපේ දැන් බයික් එකේ වගේ නම් බයික් එකේ මේක අලවල තියන්න පුළුවන්. මොකද මේක ඩබල් ටේප් එකක් කරලා තියෙන විදියට මේ විදියට ගලවලා අලවල තියන්න පුළුවන්. එතකොට අපිට මේක නැවත සෙට් කරගන්න තියෙන මේ විදියට මේක බැටරි එක බැස්සම ආයි ගලවලා නම් චාර්ජ් කරලා ආයි සෙට් කරගන්න පුළුවන්. මේ විදියට තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ මෙතන රබර් බෑන්ඩ් දෙයක් තියෙනවා. මේකත් අපිට මේ විදිහ රබර් බෑන්ඩ් එක දාලා සාමාන්‍යයෙන් නිකන් බටේක වගේ මේ වගේ ෆිට් කරන් තියෙන වටේට දාලා මේ විදිහම මේ විදිහට පේනවා. මේ පැත්තට අනිත් පැත්තෙන් දාන්න. මේ වගේ තමයි ඉතින් සරල විදිහට ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු මේක ඔන් කරලා කොහොමද වැඩ ගන්න කියලා. මෙතන අපිට බලන්න පුළුවන් එක බටන් එකයි. මේ බටන් එක තමයි මේක ඔන් ඔෆ් කරන්නේ. ඒ වගේම පාඩම අරගෙන ගන්න ඒ වගේ සිස්ටම් වැඩ ගන්න. ඉතින් වගේ මෙතන පොඩි මයික්‍රෝ USB පෝට් එක දීලා තියෙනවා. මේකෙන් තමයි චාර්ජ් කරන්නේ. ඉතින් මම පෙන්නන්නම් මේක මුලින්ම චාර්ජ් එක ප්ලග් කරලා මේ විදිහට අපි කේබල් එක මෙතෙන්ට කනෙක්ට් කරාම මෙතන අපි මගේ පවර් බැංක් එකට කනෙක්ට් කරලා පෙන්නනවා මට. මෙතන පොඩ්ඩක් බල්බ් එක ඉන්ඩිකේට් කරලා පෙන්නනවා මේක චාර්ජ් වෙනවා කියලා. ඉතින් මේ විදිහට තමයි මේක චාර්ජ් වෙන්නේ. දැන් තමයි චාර්ජ් වෙලා තියෙන්නේ. මම මේක චාර්ජින් අන්ප්ලග් කරගන්න. මම පවර් ඔන් කරන මේ විදිහට මම මේක ලොง ෆ්‍රෙෂ් කරන්න ගියා. මේක පවර් ඔන් නැහැ මේ විදිහට. හරි මේ එක මොඩ් එකක් අපිට පේනවා. ඉතින් මේකේ පාට හතක් මාරු වී වැඩ කරන සිස්ටම් තියෙන එකේ සිස්ටම් වලට අපිට හදාන්න පුළුවන්. දැන් මම මේක මොඩ් එකක ඉන්නේ. මේක නැවතෙබ්බුම එක පාරක් මේ විදිහට වෙන සිස්ටම් එකකට මාරු වෙනවා. දැන් මේ විදිහට. දැන් තව පාරක් ගෙවුවම මේ වගේ. තව මේ විදිහට. මෙහෙම. මේක මේ බටන් එක බන බන එක එක මේ සිස්ටම් වලට මාරු වෙනවා. ඉතින් ආයි සිස්ටම් මං හිතන්නේ 10කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ 10ක් විතර ගිහිල්ලා ආයි නැවත මුලටම වැටෙනවා. මේ විදිහට එකේ සිස්ටම් වල දාන්න පුළුවන්. මේක අර බයික් වලට වගේ ලස්සන මේ වගේ හයි කරලා තියන්න පුළුවන්. ලස්සනට වැඩ කරනවා. මේ විදිහට එකේ සිස්ටම් වල රතු පාට මේ විදිහට බලන්න පුළුවන්. ඉතින් මේක අපිට පවර් ඕෆ් කරගන්න පුළුවන්. මේක ලොง ෆ්‍රෙෂ් කරගෙන හිටියම මේක ඔටෝම පවර් ඕෆ් වෙනවා. ඒ වගේම බැටරි ලයිෆ් එක ගැන කතා කරලා සාමාන්‍ය ලොකු වෙලාවම මේක බැටරි පවතින මොකද මේක පොඩි LEDs දෙකක් තියෙනවා. ඒක නිසා ගැටලුවක් නැහැ බැටරි ගන්න. මේක ඉතින් පොඩි වීඩියෝ එකක් ඔයාලට වැදගත් වෙන්නේ නැති. ඔයාලට මේක අපි හරියට නම් කරගන්න පුළුවන් කලින් කිව්වා වගේ අපේ WhatsApp නම්බර් එක තියෙනවා. ඉතින් මේ මෙතන යන WhatsApp නම්බර් එකටත් message එකක් දාන්න පුළුවන්. මේ නම්බර් එක තමයි මේ display එකෙත් යන්නේ. ඉතින් මොකද අද වීඩියෝ එක ගැන හිතන්නේ? ඔයගොල්ලෝ පල්ලෙන් comment කරන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙ තියෙන subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්න. අපි තවත් අලුත් මේ වගේ වීඩියෝ එක හම්බ වෙනවා. ඔයාලට ඔබ දවසක් අපි random plus SC